යුක්‍රේනයට නැෂ්ටිකාවි ලබා ගැනීමට කිසිසේත්ම ඉඩක් ලබා නොදෙන බව රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් අවධාරණය කර තිබෙනවා. මේ සඳහා යුක්‍රේනයේ දරන ඕනෑම උත්සාහයක් දැඩිව පරාජය කිරීමට රුසියාව සූදානමින් පසුවන බවයි රුසියානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් පිළිගත හැකි සාධක අනාවරණ වූ හොත් රුසියාව සුදුසු ප්‍රතිචාරයක් දක්වන බවයි දැනුම් දී ඇත්තේ. එවන් අවදානමක් නිර්මාණය වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා ලෙස තමන් කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවද ඔහු අවධාරණය කර තිබෙනවා. යුක්‍රේනය සෝවියට් යුගයේදී නැෂ්ටිකාවි අත්හැර දමා ඇති බැවින් නේටෝවට බැඳීමට අවස්ථාව ලබා දිය යුතු බවයි යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි සඳහන් කළේ. නැතහොත් යුක්‍රේනයේ නැෂ්ටිකාවි යලි හිමි කර ගැනීමේ අයිතියක් පවතින බවද යුක්‍රේන ජනපතිවරයා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් යුක්‍රේනයේ ස්ථාවරය රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පැහැදිලිව දැනුම් දුන් බවයි අනාවරණ කළේ. මේ අර්ථයේ යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා නැෂ්ටිකාවි හෝ නේටෝ සමාජිකත්වයේ අවශ්‍ය බවද අවධාරණය කර ඇති බවයි වාර්තා කළේ. මේ අතර හංගේරියන් කන්සර්වේටිව් නවතම වාර්තාවකින් සඳහන් කළේ යුක්‍රේන ජනපතිවරයා තුන්වන ලෝක යුද්ධය සැලසුම් කරමින් සිටින බවයි. යුරෝපීය කවුන්සල සමුළුවේදී ජයග්‍රහණයේ සැලැස්ම ඉදිරිපත් කරමින් මෙම නැෂ්ටික අපේක්ෂා හෙළි කර ඇති බවයි නිවේදනය කළේ. යුක්‍රේනයේ පැවැත්ම සහතික කළ හැක්කේ නේටෝවට සම්බන්ධ වීමෙන් හෝ නැෂ්ටිකාවි ලබා ගැනීමෙන් පමණක් බව මෙමගින් අවධාරණය කර ඇතැයිද අනාවරණ කළා. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු යුක්‍රේනයේ පමණක් නොව බෙලරුසියාව හා කසකස්ථානයද මොස්කව් වෙත නැෂ්ටිකාවි බහර දුන් බවයි දැනුම් දී තිබුණේ. මෙම යෝජනාවලියේ අවධානම නේටෝ සංවිධානය විසින් පිළිගෙන ඇති බැවින් යුක්‍රේනයේ නේටෝ සමාජිකත්ව ඉල්ලීම ඍජුව ඉවත වෙලා ඇති බවයි හංගේරියන් කන්සර්වේටිව් ප්‍රකාශ කළේ. එසේම යුක්‍රේනයේ වෙත නැෂ්ටිකාවි ලබා දීම සඳහා ඇමරිකාව හෝ නේටෝවේ අනෙක් නැෂ්ටික බලවතුන් දෙදෙනාගේද සූදානමක් නැතැයි වාර්තා කර තිබෙනවා. මෙහිදී රහසිගතව යුක්‍රේනයේ නැෂ්ටිකාවි වැයමක් දැරුව හොත් විනාශකාරී තත්ත්වයක් සඳහා පවතින ඉඩ වඩාත් අවදානම් විය හැකි බවටද අනතුරු ඇඟවීම් කර තිබෙනවා. මේ සමග ජර්මනියේ බිල්ඩ් ගවේෂණාත්මක වාර්තාවකින් සඳහන් කළේ නැෂ්ටික අවියක් නිපදවීමේ හැකියාව පිළිබඳ රහස් සාකච්ඡා යුක්‍රේන රජයේ ප්‍රධානින් අතර සිදු ඇති බවයි. මෙහිදී ජනපතිවරයා නියෝගයක් ලබා දෙන්නේ නම් සති කිහිපයකින් නැෂ්ටික අවියක් නිපදවීමට විශේෂඥයන් එකඟ වී ඇති බවයි අනාවරණ කළේ. මේ සඳහා යුක්‍රේනයේ සතුව ප්‍රමාණවත් යුරේනියම් සහ ඒවා වර්ධනය කිරීමට මධ්‍යස්ථාන ඇති බවට සාධක නැතයිද වාර්තා කර තිබෙනවා. මේ අතර යුක්‍රේන ජනපති කාර්යාලය නිවේදනයක් මගින් සඳහන් කළේ යුක්‍රේනයේ නැෂ්ටික අවියක් තැනීමට සූදානම් වන බව යුක්‍රේන ජනපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවයි. ඒ සඳහා හැකියාව හා අයිතියක් පවතින බව පමණක් ජනපතිවරයා යුරෝපා නායකයන් වෙත දන්වා ඇති බවයි වාර්තා කළේ. මෙහිදී සති කිහිපයකින් නැෂ්ටික අවියක් නිපදවනු ඇතැයි පළ කර ඇති බිල්ඩ් වාර්තාව රුසියාවට වාසි ලබා දීමේ අරමුණින් පළ කර ඇතැයිද චෝදනා කර තිබෙනවා. සෝවියට් සංගමය බිඳී යාමෙන් පසු යුක්‍රේනයට නැෂ්ටිකාවි උරුම වූ අතර 1990 දශකයේදී ඒවා ස්වේච්ඡාවෙන් රුසියාවට පැවරීමට එකඟ වී තිබුණා. 1991 උපයමාර්ගික හමුදාවන් පිළිබඳ මින්ස් ගිවිසුම සහ 1992 ලිස්බන් ප්‍රොටෝකෝලය යටතේ මෙම පියවර අනුගමනය කර ඇති බවයි සඳහන් කළේ. එසේ නොවුනේ නම් චීනයේද ඉක්මවා ලෝකයේ තුන්වන නැෂ්ටික බලවතා බවට යුක්‍රේනයේ පත්වීමට ඉඩ තිබූ බවයි වාර්තා කළේ. එහිදී යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කරන බවට රුසියාව හා බටහිර පාර්ශ්වයන්ගේ සහතිකයක් ලැබුණු අතර මොස්කව් යුක්‍රේනයේ ආක්‍රමණය නොකරන බවට සහතිකයක් ලෙසයි එම එකඟතාවය නම් කර තිබුණේ. සෝවියට් සංගමය විසිරුවීමේදී මතුවූ මෙම ගැටලුව අතීත සෝවියට් රාජ්‍යයන් අතර ගැටුම් අවදානම් ඉහළ යාමට මුල් වී තිබෙනවා. කෙසේ වෙතත් සීලු පාර්ශව එකඟතාවය කඩ කර ඇති බැවින් යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය නොමැතිනම් නැෂ්ටිකාවි විකල්පය පවතින බවයි යුක්‍රේන බලධාරීන් අවධාරණය කර තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.